අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට ඇය වාහනයට ආපසුත් ඒ හැඩ බැලුවාය. පව්, මට අරන් දෙනවා විතරයි, මේ අතරත් ගමු. එක මුද්දක් ඇති චූටි මණික දාන. ඔහුගේ සිතුවිලි එහෙමය. වෙඩින් එකින් පස්සේ පැටියාගේ බඩු එකතු කරමු. හා, මං ලිස්ට් එකක් හදන්නම්. පුතෙක්ද දුවෙක්ද දන්නේ නේද? දෙන්නටම හදමු. සාගර ගෙදරට යද්දි කේක් එකකුත් ගත්තේය. දෙන්න බහිද්දි සුජාතාත් ප්‍රේමත් දොරකඩම උන්නෝය. සපු ප්‍රේමාදස බැලුවේ ලැජ්ජාවෙනි. ඔන්න මගේ සුභ පැතුම් බේවි. පුදු සරණයි, දෙවි පිහිටයි. ප්‍රේමා කෙල්ලව ඉබිමින් කීවාය. ආ ප්‍රේමා, මේක තියන්න. සාගර කේක් එක ප්‍රේමාට දුන්නාය. අම්මේ මේ සාගරය අරන් දුන්නා. බබෙක් දුන්නට. කෙල්ල හැමම කීවාය. සුජාතා බැලුවේ රන්මුදුව දෙස නොවේ, කොල්ලා දෙසය. අද ඉඳලා අම්මා කියන විදියට ඉන්න ඕන. සාගර සපුවට කීවේ සුජාතා ගිටාවේ සිනාසෙමිනි. අම්මේ, සීයට කිව්වද? ඔයාම කියන්න. අනේ අම්මේ, මොනාද මට කියන්න කියන්නේ? දයාසිරි මාතා කාමරේ සිටාවේ එසේ අසාගෙන මේ සපූත් සාගරත් ඔහු දෙස බැලුවේ එකම විටය. සීයේ, මේ කියන්න චූටි මැණික. සාගර බිම බලාගෙන සිනාසුණිය. සීයා හරි වාසනාවන්තයි සීයේ. සාගර ඔහු ළඟටම ගොස් කීවේය. කියන්න පුතා, සීයා දරුවන්ගේ දරුවන්ගේ දරුවෝ දකින්න යන්නේ. දයාසිරි මාතා බැලුවේ සපූ දෙසේ. අනි මගේ චූටි අම්මා. දයාසිරි මාතා කෙල්ලව වැළඳගත්තේය. සෝරි සීයේ. ඔක්කොම හරි චූටි මැනික, ඔක්කොම හරි. අපට ඉක්මන්ටම පැටව් දෙන්න. දයාසිරි මාතාගේ ඇස්සල කඳුළුය. අම්මට ඔයාව ලැබෙන්න ඉදිද්දි මායි අම්මව බලාගත්තේ. මට ඔයාවත් බලාගන්න පුළුවන්. ඔහු ආදරෙන් කීවේ. සාගර බිම බලාගත්තේ සතුට වැඩිකමට තෙත්තු දෙනෙත් පාදා ගන්නටය. සපු අම්මා ළඟට වී පැයක් පමණ උන්නාය. අද හිතට දැනෙන්නේ ඒ තරම් සනීපයකි. අරහස හංගාගෙන උන්නාන මේ සැනසීම නැත. ඒ තරම්ම බරක් සාගරට දැනෙන්නට ඇතැයි සපුට සිතුණි. අම්මාව දුටුවනම ඔහු ඒ කියන්නට සිතුවේ ඒ නිසාය. ඒ අවංකකමට සපෝ පුදුමාකාර ලෙස ආදරය කළාය. දෙවියන් දුප්පත් ඔහු දෙස මේ තරම් වේලාසන බලන්නට ඇත්තේ ඒ නිසාය. දෙවියන් බලන්නේ දෙවියන්ව විශ්වාස කරන අය දෙස නොවේ, දෙවියන්ට විශ්වාස කරන්නට පුළුවන් අය දෙසය. එය එහෙමමය. පූජා වට්ටි රැගෙන තමන් ළඟට එන හැම කෙනාටම දෙවියන් පිහිට නොවන්නේ ඒකය. ඉන් බොහෝ දෙනාව දෙවියන්ට විශ්වාස නැත. දෙවියන්ටත් විශ්වාස කළ හැකි ලෙස ජීවත්වීම අමාරුය, දුෂ්කරය. එහෙත් කලාතුරකින් කෙනෙක් ඒ තරම්ම හොඳට ජීවත් වෙයි. එහෙම අයට දෙවියන් දෙන්නේ බෝනස් පිටිනි. සුජාතා කෙල්ලගේ හිස පිරිමැද්දේ ආදරේනි. සපෝ සනීපේට දැස් පියාගෙන මුන්නාය. දවල්ට මොනාද කන්නේ මැනික? සපෝ සිනාසුනාය. දැන් නිවනක් නැති බව සපෝ දනී. ඒ ආදරය
කෙල්ල දෙයට සිතින් බලාපොරොත්තු වාය. කෙල්ලෝ එහෙමය. බබාල ලැබෙන්නට ඉදිද්දි අම්මලා ඕනට වඩා හුරතල් වෙන්නේ ඒකය. බේබි හදන දෙයක් කියන්නකෝ, දැන් 11යි. සපෝ සිනාසුනේ තොල්පට තද කරගෙනය. ඒකනේ ප්‍රේමා, මාත් ඇහුවා හුරතල් වෙවි ඉන්නවා. ප්‍රේමා සිනාසේ ඇය දෙස බලා උන්නාය. මොනාද දන්නවද කන්න ආස හිතුනේ? හා කියන්නකෝ. ප්‍රේමා කෙල්ල ළඟ පහත් වූවාය. ඔනු උනුවෙන් මාළු කට්ලට් හදලා. හරි, ගෙදර මාළුත් තියෙනවා. ඉතින් කට්ලට් හදලා. කට්ලටුයි පානුයි. අනේ සුජාතා සිනාසුනාය, මට ඕන එච්චරයි, කට්ලටුයි පානුයි. එහෙනම් මොනා කරන්නද, නේද ලොකුන ඕනා? එහෙමවත් හදමු. මං ටවුමෙන් හොඳ උණුපාන් ගෙනත් දෙන්නම්. කාමරයේ සිට කතාව අසාගෙන උන් දයාසිරි මහතා කීවේ, කට්ලටුයි පානුයි මරු ඩයට් එක නැද්ද චූටි මැනික? දයාසිරි මහතා කීවේ ආදරේනි. හරි රහසියේ. කේටරින් එක පටන් ගත්ත දවස්වල මං දවසක් ගියා. සාගර අයියයි චන්න අයියයි කකා හිටියේ එහෙම. මාත් කෑවා හරිම රහයි. අම්මත් ඉස්සර එහෙම තමා, ඔයාව ලැබෙන්නේ දිද්දි කෑම කඩ කෑම. සුජාතා දයාසිරි මහතා දෙස බැලුවේ වසර 22කට පෙර ඒ අතීතය සිහිවි හදවතේ ඇතිව ආදරය සමගය. මං කට්ලට් හදලා දෙන්නම්. තාත්තා එනම් පාන් ගේනවද? ගේමු, මට ටවුමට යන්න ඕන. සපු සීයා දෙස බලා ඔන්නේ අනුකම්පාවත් ආදරයත් මුසු හැඟීමෙනි. මාළු ටික තැම්බෙන්න තියන්නකෝ ප්‍රේමා, මං කට්ලට් ටික හදන්නම්. අමුතු අමුතු ඒවා කන්න හිතෙන්නේ නේද ලොකු නෝනා? මල්ලි කිව්වේ නැත්තම් මේ අපට හදන ඒවා අප්පිරියාවෙන් කනවනේ. ඒකනේ, දැන් මට මෙයාට වඩා විශ්වාසයි කොල්ලව. සපු හිකි හිකි ගා සිනාසුනාය. ඇයට එහෙම කියද්දි ආසය. ඔව සොයාගත්තේ තමාය. රැට මොනාද බේබි ඕන? දැන් මම කිව්වනම් හිමේට ආදනවා. සපු අම්මා හීනියට ලුණු අම්මිරිස් කපන දෙස බලාගෙන සිනාසුනාය. බත් නම් එපාම එපා ප්‍රේමා. බත් චුට්ටුත් කන්න ඕන මැනික. රෑට ඕන කොත්තුවක්. තොත්තුවක්? ප්‍රේමාට ඇහුනේ එහෙමය. සුජාතා සපුත් හිනාව නවත්තා ගන්නට බැරුව උන්නෝය. තොත්තුවක් නෙමේ බං, කොත්තුවක්. සපු සිනාව තද කරගෙන කීවාය. කොත්තු. තොත්තු ඕන තරම් එයා මට දෙනවා. සපු අම්මා හිටියේ නැත්තම් කියන්නේ ඔය කතාවය. එහෙනම් මල්ලිට කියමු නේද ලොකු නෝනා, හොඳ කොත්තුවක් ගෙනත් දෙන්න කියලා. තොත්තුවකුත් දීල යයිනේ. සුජාතා තොල්පට තද කරගත්තාය. සපු ප්‍රේමාට ගැසුවාය. බබා ආවම ගෙදර හොඳ කලබලේට තියෙයි නේද ලොකු නෝනා? ඒකත් හොඳයි. අම්ම තමා නාවන්න ඕන, මට නම් බයයි. ආවම නාවමුකෝ, සුජාතා කීවේ ආශාවෙනි. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.